මුළු රටේම ජනතාවට දැන් බියක් ඇති වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා ගිහිල්ලා පෝට්ටුවක් අදාගත්තා. පෝට්ටුවෙන් රට විනාශ වෙන්න බෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා කියන්නේ ජනතාවගේ පක්ෂයක් නෙවෙයි. ඒ රාජපක්ෂ පවුලේ පක්ෂයක්. අර බණ්ඩාරනායක මහත්මයාට ඕකම තමයි කිව්වේ. බණ්ඩාරනායක මැතිවුණේ මණ්ඩල මහත්මයා නැති වුණාම නෝන එනවා, නෝන නැති වුණාම දුව එනවා කියලා. ඒ කාලේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මේවා වැඩිපුර කිව්වේ. ඒ කිව්වේ මොකටද? අගමැතිකමයි ජනාධිපතිම ගන්න. දැන් ගත්ත හරි ආයිත් අවස්ථාවක් ළමයින්ට හම්බෙන්නේ නැහැ කියලා පොදුජන පෙරමුණක් අදාගත්තා. ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ ගෙදර මේසේ වාඩි වෙලා අයියලා මල්ලිලා මාපලා මාමලා වාඩි වෙලා තීන්දුව කරන්නේ පවුලේ කාවද අපි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රැසීමකදී පවසනවා මේ පවුලේ ඉන්න අහිංසකම එක මම තමයි කියලා. එතකොට ඒකේ මොකද යා පැහැදිලි කරගන්න? අපේ රාජපක්ෂ පවුලේ හිටපු ඔක්කොම ජඩියෝ මම තමයි අහිංසකේකා කියලා. රටේ ජනතාව දන්නවා මේ අහිංසකේකා කවුද කියලා. සුදු වෑන් සංස්කෘතිය ඇති කෙරුවා, ටීවී ස්ටේෂන් ගිනි තිබ්බා, මාධ්‍ය වේදී මරා දැම්මා, ස්ට්‍රයික් කරන උන්ට ගහලා දැම්මා. දැන් එදා තමුන්නාන්සේලා දැක්ක පෙරේදා උදේ ජනාධිපතිතුමාත් එක්ක අවසන් සාකච්ඡාවකට ගියා. කොහොම හරි ජනාධිපතිතුමාව පෝට්ටුවත් එක්ක තරඟ කරන්න තියන්න. කවුද ගියේ සාකච්ඡාවට? දිනේෂ් ගියාද? උදේ ගම්මන්බිල ගියාද? වාසු ගියාද? විරවංශ ගියාද? නෑ. ගියේ ත්‍රී මස්කටියස්. පවුලේ තුන් දෙනා විතරයි. මහින්ද, බැසිල්, ගෝඨා. ඊළා ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරා මොනා කරුවද නැහැ. ඒත් ජනාධිපතිතුමා කිව්වා බෑ. පෝට්ටුවේ තරඟ කරන්න බෑ. අපි මේක නෙවෙයි අපේ ටාගට් එක. අපි ඉන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේ ආසන 50ක් විතර අරගෙන අපි තමයි මේ රටේ තීරණ කරන්නේ කවුද ආණ්ඩු කරන්නේ කියන එක ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා. දැන් ඕකට ඉස්සර කී දෙනෙක් ඇවිල්ලා මෛත්‍රීපාල වැඩක් නැහැ, මෛත්‍රීපාලට ඡන්ද නැහැ, මෛත්‍රී ඕනේ නැහැ, අපි පොටුව වෙනස් කරන්නේ නැහැ. එහෙනම් මොන ඉලව්වට දැන් යන්නේ කියලා කතා කරන්නේ? සමුනාස දිනලා නේ ඉන්නේ. යන්න ඕනේ නැහැ නේ දෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕනේ නැහැ නේ. දැන් නිමල් අයියා කොහොම හරි ආණ්ඩුවක තමයි ඉන්න ඕනේ. විපක්ෂේ ඉන්න අමාරුයි. එයා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව කරුවත් නැත්තත් හරි මම එනවා පුතේ දෙන්න කියලා. එතන තමයි යන්න ඕනේ. ඒත් ගිල පොඩක් බුදියගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි දකිනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහදියම දැන් තොල් නටනවා. අර මාළ කඩපු එකා ගේනවා පොල් ගෙඩි තුනක් ගෙනල්ලා, කපුරු ගෙනල්ලා පත්තු කරලා කියනවා මේක එකක් සජිත්, මේක එකක් රාජිත්, මේක එකක් අනුර කුමාර දිසානායක එන ගාපිය කියලා. දැන් මාදී අහමුවේ පෝට්ටුව දැන් තොවිලක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ ඔක්කොම මොකද? මේ දැන් කියන්නේ මොකද? මේ බයට